සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමෙණි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙණි කරන්ට යන්නේ සුද්ධ බයිබලයේ සුද්ධ ලූක් 19 3 පදයේ කොටසකුයි. නමුත් ඔහු මිටි බැවින් සමුහයා නිසා බලන්ට නොහැකි විය. සුංගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක් වූ සාකේවුස් නම් පොහොසත් මිනිසයා ගහකට නැග්ගේ තම තරාතිරමත් සමහරට ආරක්ෂාවත් පවා පැත්තකට දමලයි. ක්‍රිස්තුස් වහන්සේ ඒ මොහොතේ යෙරිකෝට ඇතුළ එමැදින් යමින් සිටියා. සාකේවුස්ට උන්වහන්සේව බලන්ට අවශ්‍ය වුණා. සුද්ධ ලූක් 19 3 පදයට අනුව නමුත් ඔහු මිටි බැවින් සමුහයා නිසා නොහැකි විය. ඔහුගේ මිටිකමවත් රැස්ව සිටි සමුහයාවත් ක්‍රිස්තුස් වහන්සේ දැකීමෙන් හෝ උන්වහන්සේට කතා කිරීමෙන් ඔහුව වැළැක්වුවේ නැහැ. සාකේවුස්ගේ සැලැස්ම සාර්ථක වුණා. ඔහුට ක්‍රිස්තුස් වහන්සේව හමු වූ විට ඔහුගේ ජීවිතය සදහටම වෙනස් වුණා. 9 පදයට අනුව ගැලවීම අද මේ ගෙදරට පැමිණියේය යයි ක්‍රිස්තුස් වහන්සේ පැවසුවා. ක්‍රිස්තුස් වහන්සේ දැකීමෙන් අපවද වළක්වන දේවල් තිබිය හැකි. යෙසායා 9:6 පදයේ සඳහන් පරිදි අපගේ උඩඟුකම විසින් අපූර්ව මන්ත්‍රීවරයා ලෙස උන්වහන්සේව දැකීමනුත් අපගේ කනස්සල්ල විසින් සමාදානයේ කුමාරයා ලෙස උන්වහන්සේව දැකීමනුත් අපව වැළැක්විය හැකි. එමෙන්ම අප ගෞරවයට හා වස්තුවට ආශා වීම විසින් සැබෑ තෘප්තියේ මාර්ගය ලෙස එනම් සුද්ධ යොහන් 6:48 පදයට අනුව ජීවනදායක කෑම ලෙස උන්වහන්සේව දැකීමනුත් අපව වැළැක්විය හැකි. ක්‍රිස්තුස් වහන්සේව වඩා හොඳින් දැකීමට බාධා කරන සියල්ල අප වෙතින් ඉවත් කළ යුතුයි. උන්වහන්සේට ලංවීමට ගන්නා ඕනෑම අවංක උත්සාහයක් අපව උන්වහන්සේට සමීප කරනු ඇති. හෙබ්‍රෙව 11:6 පදයට අනුව දෙවියන් වහන්සේ උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන දෙවි කෙනෙකුයි. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ තුළ අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට උන්වහන්සේගේ මුහුණ සොයමු. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අප ශුද්ධ ලියවිල්ල කියවා මෙනෙහි කරන විට ඔබ වහන්සේ තව තවත් එළිදරව් කළ මැනව. අපගේ මුළු සිතින්ම ඔබ වහන්සේ පසුපස යාමට අපට උපකාර කළ මැනව. ආමෙන්.